අත්දිවේදී දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිකාර කීපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පසර එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලද මිලිමීටර් 50-75ක් පමණ තරමක් තද වර්ෂාපතනයක් නැතිවීමේ හැකියාවකුත් පවතිනවා. මීට අමතරව බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී ඇතැම් ස්ථානවල වීදුම් සහිතත්වය බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුලන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුවාම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ලුණුවත්ත සිට උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයට පස්කන්ද කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. ගම්පහවත්ත ප්‍රදේශයෙන් පස්කන්ද මාර්ගයට කඩාවැටී තිබෙනවා. වැලිමඩ සිට ලුණුවත්ත හරහා කර්කිල්ස් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. පස්කන්ද සමග විශාල ගල්ද මාර්ගයට පෙරළී තිබෙනවා. මෙම ස්ථානයෙන් ගමන් කිරීම අවදානම් බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. පස්කන්ද කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට පත් කර තිබෙනවා. එම මාර්ගයේ 24-25 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයට පස්කන්ද කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණා. එම ප්‍රදේශයේ තිබූ අවදානම් සහිත ගල් ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. එහෙත් වාහන ගමනාගමනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.